අනිවාර්යයෙන්ම ටෙස්ටරේ බල්බ් එක ස්විච් එකට ඔෆ් වෙන්න ඕන. ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අපි අද හදන්න යන්නේ හුඟ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දිගු කල්පයත්ම සහිත මල්ටි ප්ලග් එකක් නිර්මාණය කරගන්න තමයි අපි අද යන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට මල්ටි ප්ලග් එකක් නිර්මාණය කරගත්තාම ලැබෙන වාසියක් තමයි මේ මල්ටි ප්ලග් එක ඔයාලට දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා තින් දන්නවා වෙන්න පොලේ මිලදී ගන්න මල්ටි ප්ලග් අපිට හුඟ කාලයක් පාවිච්චි කරන්න බෑ. ටික කාලයක් ඇද්දි මල්ටි ප්ලග් එකේ වෑර් එක සවුත් වෙනවා. සමහර වෙලාවට මේ ප්ලග් හොලවන්න ඕන. ඒ කියන්නේ අපි මේකට සම්බන්ධ කරන විදුලි උපකරණය හොලවන්න ඕන ප්ලග් එක ඒ විදුලි උපකරණේ වැඩ කරන්න ඒ වගේ ගැටලු මතුවෙනවා. ඉතින් මේ ගැටලුත් එක්ක ඔයාලගේ වල තියෙන විදුලි උපකරණ සමහර වෙලාවට මේ මල්ටි ප්ලග් එක නිසා හානියට පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ සියලුම ගැටලු निराකරණය කරගන්න යන්න පුළුවන් ඔයාලට හොඳ විසඳුම තමයි මේ විදිහට මැනුවල් මල්ටි ප්ලග් එකක් නිර්මාණය කරගන්න එක. ඉතින් යාළුවනේ ඔයාලට මේ මල්ටි ප්ලග් එකක් නිර්මාණය කරගැනීමේදී සන් බොක්ස් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සන් බොක්ස් එක ඔයාලා තෝරගන්න ඕන ඔයාලා හදන්න ඉන්න මල්ටි ප්ලග් එකේ මේ ප්ලග් පොයින්ට් ප්‍රමාණය අනුව. ඒ කියන්නේ මේක සිංගල් එකක්. එතකොට මේක ගත්තොත් ඩබල් එකක්. ඉතින් මේ විදිහට 1 එතකොට 2 එක ඊට පස්සේ 3 ඊට පස්සේ 4 විදියට ඔයාලට මේ සන් බොක්ස් වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. ඉතින් මේ වගේ සන් බොක්ස් එකක් ඔයාලා මිලදී ගන්න. ඉතින් මේවා මේ පොලිකෝන් කියලා බ්‍රෑන්ඩ් එකේ සන් බොක්ස් එකක්. ඉතින් හොඳ හයිය සන් බොක්ස් එකක් මේ වැඩේට යොදා ගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ විදියේ වයර් එකක්. ඉතින් මේකෙදි ඔයාලා යොදා ගන්න අනිවාර්යයෙන්ම ට්‍රිකෝර් එකක්. ඒ කියන්නේ මේ ඈත් එක එක්කෙන වයර් එකක් යොදා ගන්න. ඉතින් මම මේකෙදි මේ යොදා ගත්තේ අපි ගෙවල් වයරින් කරන්න ගන්න 2 කෝර් වයර් එකේ 3 කෝර් වයර් එක. ඒ කියන්නේ සිවිලින් රෝස් එක ගෙවල් වල හයි කරන්න යොදා ගන්න වයර් එකේ 3 කෝර් වයර් එක. ඉතින් මේක ඔයාල දන්නවා මේ තියෙන්නේ ඔරෙන්ජ් එකේ ෆ්ලෙක්සිබල් වයර් එකක්. ඉතින් මේක 16.20 mm කියන වයර් එක. ඉතින් මේක මේ 16 කියලා සටහන් කරලා තින්නේ මේ කේබල් එක තුල තියෙන කම්බි ගන්න. එතකොට කම්බි එක ගේජ් එක තමයි මේ 0.20 කියන මිලිමීටර් කියන ගේජ් එකෙන් කම්බි 16ක් තියෙනවා කියන එක තමයි මේ කේබල් එකේ සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක ඔයාලා බල්ලා ගන්න මේ විදිහේ ටීකෝර් වයර් එකක් අනිවාර්යයෙන්ම මේ වැඩේට යොදා ගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහේ ප්ලග් ටොප් එකක්. ඉතින් මේක ඇවිදින් ඇම්පියර් 13. ඉතින් මේක මේ කෙවිල්ටන් එකක්. මේක එතකොට මේ චයිනිස් එකක්. ඉතින් චයිනිස් උනම් මේක ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඔයාලට පේනවා මේ ෆිනිෂින් එකත් එක්ක. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ප්ලග් ටොප් එකක් තෝරගද්දි මේ විදිය හොඳ ප්ලග් ටොප් එකක් තෝරගන්න. ඉතින් මේ විදිහ වෙළඳ පොලේ ඇම්පියර් 5 ප්ලග් ටොප් එක නම් මිලදී ගන්න නැතුව ඇති බොහෝ විට. ඉතින් ඇම්පියර් 13 වගේ ප්ලග් ටොප් එකක් මේ වැඩේට යොදා ගන්න. ඊට පස්සේ යාළුවෝ ඔයාලට අවශ්‍ය වෙනවා ප්ලග් බේස්. ඉතින් ප්ලග් බේස් එකක් තෝරගද්දි ඔයාලා හොඳ බ්‍රෑන්ඩ් එක ප්ලග් බේස් එකක් තෝරගන්න. මේක මේ ඔරෙන්ජ් කියන බ්‍රෑන්ඩ් එකේන ප්ලග් බේස් එකක්. ඉතින් මේක මේ ඇම්පියර් 13 හොඳ ක්වොලිටි ප්ලග් බේස් එකක්. ඉතින් නැත්තම් ඔයාලට පුළුවන් මේ වගේ චයිනිස් එකක් මිලදී ගන්න. ඉතින් මේ චයිනිස් එක මේ යුනිවර්සල් සොකට් එකක්. ඒ කියන්නේ ගොඩක් ප්ලග් මේකට ප්ලග් කරගන්න පුළුවන්. ඉතින් මේක ලෝකල් එකක් නෙමෙයි, ටිකක් හොඳ එකක්. මේකේ ලෝකල් එකකුත් වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. ඉතින් මේක ලෝකල් බ්‍රෑන්ඩ් එකේ ගන්න නෙමෙයි, ටිකක් චයිනිස් වලට ටිකක් හොඳ තත්ත්වයේ තියෙන ප්ලග් බේස් එකක් මේක. ඉතින් ඔයාලා ඒක බලලා හොඳ ප්ලග් බේස් කීපයක් මේ වැඩේට යොදා ගන්න. ඉතින් ඔයාලා නිර්මාණය කරන මල්ටි අනුව අවශ්‍ය ප්‍රමාණයට ප්ලග් බේස් කීපයක් යොදා ගන්න. හරි යාළුවනේ, එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මේ සන් බොක්ස් එකේ ඔයාලට මේ කරන්ට් එකට සම්බන්ධ කරන වයර් එක පිටතට ගැනීම සඳහා මේ වගේ පොඩි සිදුරක් විද ගන්න වෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට සිදුරක් මේක විද ගන්න මේ ට්‍රිකෝර් වයර් එක ඇතුල් කරන්න පුළුවන් සයිස් එකට සිදුරක් විද ගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මේ සිදුරෙන් මේ වයර් එක ඇතුළට ගත්තට පස්සේ මේ වයර් එක ආපහු යණේක නතර කරගන්න මේ කේබල් එකේ මෙන්න මෙහෙම ගැටයක් දාගන්න. ඒ කියන්නේ යාළුවනේ මේක ඇදෙද්දි ආපහු යණේක නතර කරගන්න ඔයාලා මෙන්න මේ විදියට ගැටයක් දාගන්න. ගැටේ මෙන්න මෙතෙන්ට ඔන්න හේතු වෙන්න දාගන්න. හරි යාළුවනේ, අපි කේබල් එක සුද්ධ කරගමු. හරි යාළුවනේ, මං නිර්මාණය කරගන්නේ තනි සන් බොක්ස් එකක් යොදාගෙන යුනිවර්සල් ප්ලග් බේස් එකක් යොදාගෙන මල්ටි ප්ලග් එකක් තමයි නිර්මාණය කරගන්නේ. ඉතින් මේක මෙන්න මෙතනින් ගලව ගන්න තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම උඩ කොටස
මෙන්න මේ විදියට අයින් කරගන්න තියෙන්නේ ඊට පස්සේ මේකේ මෙතන සිදුරක් තියෙනවා මෙතන සිදුරක් තියෙනවා ඉතින් මේකෙන් තමයි මේකට මේක සම්බන්ධ කරගන්නේ ඊට පස්සේ ඔයාලා මේ අපි සුද්ධ කරගත්තු වයර් එක පොඩ්ඩක් අඹරලා මේ විදියට මේක මෙන්න මෙහෙම නමා ගන්න මේ ආකාරයට නමා ගන්න ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලා මේ තෝරගත්තු ප්ලග් බේස් එක ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි තෝරගත්තු අර යුනිවර්සල් ප්ලග් බේස් එක. මේ තියෙන්නේ ඔරෙන්ජ් ඇම්පියර් 13 ප්ලග් බේස් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ඕන ප්ලග් බේස් එක පිටිපස්සේ ගහලා තියෙනවා. ඔයාලට බැලුවොත් පේනවා මේකෙත් ගහලා තියෙනවා. මෙන්න මෙතන නිව්ටල් කියන්නේ එන්නක්වර ගහලා තියෙනවා. එතකොට Earth එක මෙතන තියෙනවා පොළොවට භූගත කරන රූපයකුත් දාලා E අකුර ගහලා Earth එක සටහන් කරලා තිනවා ඊට පස්සේ මෙතන අපි කරන්ට් එක දෙන අග්‍රේ කියන්නේ ලයිව් අග්‍රේ මෙතන සටහන් කරලා තිනවා ඉතින් මේ ඕනම ප්ලග් බේස් එක මේක සටහන් කරලා තිනවා ඉතින් මේකෙත් ඔයාලට පේනවා මෙන්න මෙතෙන් තිනවා Earth එක මෙතෙන් තිනවා නිව්ටල් එක මෙතෙන් තිනවා ලයිව් එක හරි ඊට පස්සේ අපි කරන්නේ මේකේ මෙන්න මෙතන උඩ තිනවා ඇන තුනක් අපි මේ තුන මේ විදියට බොරුල් කර ගන්නවා ඊට පස්සේ යාළනේ ඔයාලට පේනවා මෙතන මේ ගහලා දිනවා මේ විදියට අග්‍ර තුන කොහොමද පිහිටන්නේ කියලා ඉතින් මේකේ මේ මැද එක තමයි Earth එක වෙලා තින්නේ කියන්නේ ඊ ගහලා දිනවා මෙතන මෙතන මේ භූගත කරන සංඥාව මෙතන ගහලා දිනවා ඉතින් අපි මේකෙදි කරන්නේ Earth එක මැද පින් එක හින්දා මේ ත්‍රිකෝණ වයර් එකේ මෙන්න මේ කොළපාට වයර් එක සාමාන්‍යයෙන් අපි Earth එකක් හඳුනගන්නේ මේ වගේ කොළපාට වයර් එක. ඉතින් කොළපාට වයර් එක අරන් අපි මේ මැද අග්‍රයට සම්බන්ධ කර ගන්නවා මේ විදියට දාලා මෙතන තියෙන ඇනේ හිර කර ගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන ගහලා තිනවා මේකේ L කියලා. L කියන්නේ යාළුනේ අපි දන්නවා මේ ටෙස්ටර් එක තිබ්බහම පත්තු වෙන වයර් එක. ඉතින් ඒකට අපි අනිවාර්යයෙන්ම යොදාගන්නේ රතු පාට වයර් එක. ඉතින් මේකේ තියෙනවා දුඹුරු පාට වයර් එක. මම දුඹුරු පාට වයර් එක යොදා ගන්නවා L කියන අග්‍රේට. ඒ කියන්නේ ලයිව් කියන අග්‍රේට. ඉතින් ගන්නේ මේ ලයිව් එක තමයි මේ ප්ලග් බේස් එකේ මෙන්න මේ ස්විච් එක කරා සම්බන්ධ වෙලා ඒ කියන්නේ මෙතනින් දෙන වෝල්ටේජ් එක මේ ස්විච් එකට ඉන් වෙලා ඒ ස්විච් එක හරහා තමයි මෙතනින් වෝල්ටේජ් එක අවුට් වෙන්නේ ඊට පස්සේ යාළුවනේ මෙතන ගහලා තිනවා නිව්ටල් කියලා එන්න අකුර ඉතින් ඒකට අපි ඉතුරු වෙච්ච වයර් එක මේ විදියට යොදා ගන්නවා මේ විදියට නිල් පාට වයර් එක සම්බන්ධ කර ගන්නවා හරි යාළුවනේ අපි වයර් තුන සම්බන්ධ කරගෙන අවසానයි ඊට පස්සේ යාළුවනේ අපි මේක මේ විදිහට තියලා මේකට ඇන දෙක සවි කරගමු ඉතින් මේක ඔයාලා දන්නවා ප්ලග් බේස් එක මිලදී ගද්දී මේ විදිහට ඇන දෙයක් අපිට හම් වෙනවා නිෂ්පාදයට සමාගම විසින් හරි යාළුවනේ මම ඇන දෙක මේ විදිහට හයි කරගත්තා ඊට පස්සේ යාළුවනේ අපිට තියෙන්නේ මේකෙන් මේක වහගන්න ඉතින් මේකේ තියෙන ලොක් එකක් ඉතින් මේ විදිහට තද කරාම මේක ලොක් වෙනවා හරි යාළුවනේ අපි ප්ලග් ටොප් එක සවි කරගමු ඉතින් මේකේ මේ මැද්දේ තියෙන වෙනයක් අපි ඒක මේ විදිහට ගලව ගමු හරි යාළුවනේ අපි ප්ලග් ටොප් එක ගලව ගත්තා. ඉතින් මේ ඕනම 13 ප්ලග් ටොප් එකක් ගලවපුවහම මෙන්න මෙතන ෆියුස් එකක් තියෙනවා. ඉතින් මේ ෆියුස් එක තියෙන පැත්ත තමයි ලයින් එක වෙන්නේ. ඊට පස්සේ අනිත් පින් එක තමයි නිව්ටල් එක වෙන්නේ. උඩ පින් එක තමයි Earth එක වෙන්නේ. ඉතින් මෙතන මේක ගහලා තිනවා මේ විදිහට. මෙතන L එක, මෙතන නිව්ටල්, මෙතන Earth එක.
लाइव एक न्यूट्रल एक अर्थ एक हरी अन्य अभी वेरे कपागम अवश्य दिख प्रमाण अनु हरियाणा मम्मे विधि वेरत शुद्ध करगत्ता इट पास अभी मेका मे विधि अंबरला इक मेन मेम नमागन हरियाणा अभी वेरक संबंध करगा हरियाल ने अभी हदागत माटी प्लग के वेडराई वाट पेना हों क्वालिटी अट माटी प्लग तीन इति अभी मेक प्लकर् बलम को मेक वेडगरा गेला हरियाल ने अभी माटी प्लग प्लकर गता अभी स्विच कौन कल बलम हरियाल ने माटी प्लग वेडगरण इधिंगा मे मंटी प्लग कपी निर्माण करते पास अभी इकदया चक्कर इकदमाई वाला टेस्टर का अरा वाला मे मंटी प्लग की मेन मे स्विच इकने वाले दकन तीयन मेन मे सिदूर मे सिदूर मे टेस्टर का दाला मेन मे विधि मे स्विच ऑफ कर वाल बल मेक पत्ना गीयला थिंक वाल पेना मेक ऑफ अवस्थावे पत्ना इट पास अभी ओन कल्ला वाल मेक पत्ना गीयला थिंक ओन कर वाले पेना टेस्टर का पत्ना ऑफ कर टेस्टर तीना नियोन बल्ब ऑफ थिंगल वाल अनिवार्य गिदर के प्लग बेस इतना मेमे मल्टी प्लग निर्माण करता अनिवार्य वाल बल वाले मे विद्य दकन पे मेन मेत स्विच मे टेस्टर तीना मे बल्ब ऑफ गील बल्ब मेक ऑफ अनिवार्यम मे तीट मेक ऑफ करी मे टेस्टर बल्ब ऑफ अनिवार्यम ए पे दकन पे वोन इध मेक वम पे आव मेक वेरदी बल्ब मेक वम पे पत्ना इध मेके वम पे मे वेर दिन दिब अनिवार्यम दकन पे मार करना मे प्लग बेस गहल तीन कोमद वेर संबंध इन गेला अभी कल कथागर मे तीट गहल तीन इतिंग अतट वीडियो की वेरा इतिंग वाले अब चल आलू निना सब्सक्रेबे मे वे वाटन कारण अभी तीर कथागर इतिंग अब इलेक्ट्रॉनिक यूट्यूब चाने के वस्ते अभी कुट मे वे दाक्षणिक कारण साहब कर इतिंगाने अदर की हिलना अलग तीडियो की आयत हम शुभ दवस